දීමට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින සීතා ඇතින්න මහලකමට රැගෙන විත්තිබෙනවා. ඒ ඇතින්නගේ සුපුරුදු නවාතැන් පලටයි. දින විස්සකට ආසන්න කාලයක් සීතා ඇතින්න නිදිවර්ජිතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. නිදිවර්ජිව සිටීම සිතා ඇතින්නගේ ශරීර සෞඛ්‍යයට, ඉතා අහිතිකර බව වෛතිවරු පවසාතිබෙනවා. මේහේතුෙන් ඇතින්නව සුපරුදු නවාතන් පළට ගෙනයමට වෛද්‍යවරු අවසර ලබාදී ඇති බවයි, ඇතින්නගේ හිමිකරු පවසන්නේ. වරුදු තිස් දෙකට අධික්කාලයක් අපි සෙවනේ අපිත් එක්ක මේ හස්තියා ගැවසන්නේ මේ සතා තවදුරට මාස තුනකට අධික්කාලයක් ප්‍රතිකාරන්න තම උපදස් ලැිලතිී දැන් රබරු බෝල යකඩ බෝල බවට පත්වෙලා තියෙනවා මේක කුරුරුවඩක් ඒ නිසා අපිට මේ සතා වෙනුවෙන් සාධාරණයක් වනජීී සංරක්ෂණ දෙපාර්තමීන්තුුවෙන් අමාත්‍යන්සිං රජයමකින් වනේ නැත්තංමට ජාත්‍යන්තරයට ගී ලරිින් මේ සතාට මේම සාධාරණයක් කරන්න වෙන ඒම නොව නොත් ඒක කැලේ ඉන්න සතාටත් ඒක අසාධාරණද මේ සතා මේ කලා වනේසතුන්ට කොහො විද දැනට දින විසි කරනක්කදිනයක් කොත් මේ ඇතින්ිය නිදාගත්තනෑ මේ ප්‍රශ්නය නිසා යටති බඩ බඩ පල්ල ඉදිමෙන්ටඩ පටන් අරෙන තියෙනේ පශ්වෛද්‍යවරන්ගේ මත වෙලා ශල්ලිකරමෙන් ගත්ත වැඩ උන්ඩ වගේම තවත් වෙඩි උන්ඩ හරදියවස්තුව පැත්තේ වගේ මේ ඇතින්කි ජීවිතයට හානිවෙන කොටස්වල තියන්ඩ පුලුවන් කියලා සාමාන්‍යෙන් අලි බිම ඇතිරලා නිදාගන්න දැන් මේ පහුගේ දවස්තික අපි විශ්වාස කරන්නේ වැඩි වැදීමෙන් ඇතිවුණ කම්පන නිසා මේ ඇතින්න්නේ නිදාගන්නනෑ ඒ වගේම වේ නිසා නිදාගන්න ැහැ කියන පශ්නය. මේක වේදනාව විනිට මේ ඇතිනියගේ ප්‍රතිකාර සඳහහා මොකක්ද දෙපාර්තමේන්ටෙන් රන්තියන පියවර. ර ලෝක සිදුවන් උනුසුපපුුවතැන කඩ සිගත ිය ිය චනල එකදම සබස්ක්‍රයිබ් කරන්නා.